වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත දිලිඳුකම පිටු දැකීමේ අරමුණින් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය මේ වන විටත් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි වගේ රටකට ව්‍යාපාරිකයෝද වනේ ව්‍යවසායකයෝද? කලමනාකරණය පිළිවෙලකට සිදු වන නිසා අපි අද සාර්ථක ලාභයක් ලබලා තියෙනවා. කුෂ්කම් දෙපාර්තමේන්තුවේ කියන පිළිවෙලට තමයි මේ නිවස සකස් කරලා තියෙන්නේ. ඒකට සම්පූර්ණම ගේ කුඹ ප්‍රතිරෝධී දලෙන් ආවරණය කරලා තියෙනවා. ඒ කුඹ ප්‍රතිරෝධී දලෙන් ආවරණය කිරීම නිසා ඔයාලගේ ගෘහය තුළට කුඩා සතෙක්ටවත් ඇතුළු වෙන්න බැරි විදිහට වටෙන් ගෘහය සහ වහලෙන් අපි ආවරණය කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ වත්තහේන වසම තුලදී සෞභාග්‍ය විම්මල් නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අපට දැන ගැනීමට ලැබුණා. එම දැන ගැනීමත් සමග අප මිහිකත දිනෝ කණ්ඩායම මහනුවර උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක වන මෙම හරිත විම්මල් නිෂ්පාදන ගම්මානය පිළිබඳව තොරතුරු සොයා බැලීමට පිටත් වුණා. අපට මුලින්ම මුණ ගැසුනේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමියයි. මෙම බිම්මල් නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳව ඇය අදහස් දැක්වුවේ මේ අයුරින්. මේ දැන් මෙයාට පොට් කීයක් දෙනවද? 1500 ලෑස්ති කරලා තියෙන්නේ. හරි, එහෙනම් බොහොම ස්තුතියි. ඔයා මේ ටික තියාගන්න 1500ම හම්බ වෙයි. ඒවා ටික තියලා මේ ඊළඟ වතාවට 3000ක් දාන්න මුදල් ඉතුරු කරගන්න ඕනේ. හරි, ජය වේවා. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යංශයේ යටතේ තියෙන ව්‍යාපෘතියක්. දිලිඳු කමාතින් වැඩි පුද්ගලින් ප්‍රමාණයක් ඉන්න වත්තේ හේන වසම තෝරගත්තා. ඉතින් මේ වසම සඳහා ව්‍යාපෘතිය සකස් කිරීමේදී අපේ කාර්යාලය ඒ වගේ වසමේ නිලධාරීන් එකතු වෙලා මිලියන 10කට වෙන් කියන්නේ ලක්ෂ 100ක්ම මේ ගමට එන විදිහට ව්‍යාපෘතිය සකස් කරා. ඊට පස්සේ අපිට යටිතල පහසුකම් සඳහා තව මිලියන 3ක් දුන්නා. කියන්නේ ලක්ෂ 130ක ප්‍රතිපාදන මේ වත්තේන වසමට වෙන්න උනා. අපේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතියක්. මේක කොටස් 3ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. කණ්ඩායමක් බිම්මල් පොට් සකස් කරනවා. පොට් සකස් කරන්නේ 4 දෙනයි. ඊට පස්සේ තව කණ්ඩායමක් 57ක් පමණ ප්‍රමාණයක් බිම්මල් ගෘහ හදලා තියෙනවා. ඊට පස්සේ අපි මේ බිම්මල් පොට් හදලා ගෘහයේ තියලා මල් කැඩුනට පස්සේ මල් පැකට් කරලා විකුණනඳ මාකට් එකට වෙළඳපොළට ගෙනියනඳ දෙන්නෙක්ව මේ අපි සූදානම් කරලා තියෙනවා. නිලධාරී මැදිහත් වෙලා ගම එකතු කරගෙන ගමේ ඉන්න සියලු ඒ පවුල් 56ක් 60ක් පමණ ප්‍රමාණයකගේ ආර්ථික තත්ත්වය ඉහළ නැන්වීම සඳහා අපකැප වෙලා කටයුතු කිරීම සහ අපි එක ප්‍රතිලාභියෙක්ට ලක්ෂයක මුදලක් රජයේ වියදම ප්‍රතිපාදන වෙන් වුණා එක්කෙනෙක්ට ලක්ෂයක්. ඉතින් මේ ලක්ෂය අපි දෙනකොට පුද්ගලයා ලක්ෂ 3-4ක වැඩක් කරා. ඒ වගේමයි මේ දින 90ක් 120ක් පමණ කාලයකදී මේ පළවෙනි පොට් වටය 1500 කැඩෙන අවස්ථාව වෙන විට එක පුද්ගලයෙක් රුපියල් 40,000ක් පමණ මුදලක් ඉතුරු කරලා තියෙනවා. ඉතින් ඒ ඉතුරු කිරීම සඳහා අපේ සියලු දෙනා එකතු වෙලා යොමු කරා. ව්‍යවසායක සංවර්ධනධාරී මේගොල්ලන්ට බිස්නස් ප්ලෑන් හදන විදිය කියලා දීලා තියෙනවා. දැන් මේකේ විශේෂතාවය තමයි මේගොල්ලන්ගේ ආකල්ප තමයි අපි ඉස්සෙල්ලා වෙනස් කරේ. ඊට පස්සේ තමයි අපි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ. ඉතින් එතකොට දැන් හොඳ ආකල්පයක් තියෙනකොට මේ පුද්ගලය හොඳින් වැඩේ කරනවා. ඒ වගේමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ කෘෂිකර්ම උපදේශකතුමිය. ඉතින් අපේ මේ කොට්ටාෂයට මේ සම්පතක් මේ බිම්මල් ගෘහ 60 තුලටම මේ අපේ මේ උපදේශකතුමිය ගිහිල්ලා පෞද්ගලිකව ඒ සියලු දෙනාටම උපදෙස් දෙනවා. පුහුණු පන්තිය පැවැත්වෙනවා. පුහුණුව පවත්වලා නිකන් ඉන්නේ නැහැ. අපේ වසමේ නිලධාරී අපේ කාර්යාලයේ නිලධාරී මේ ගෙවල් ටික බෙදාගෙන යනවා ගෙවල් වලට. තාක්ෂ නිලධාරී තමයි මේකේ ගෘහයේ ඇස්තමේන්තුව. කොහොමද හදන්න ඕනේ කියලා දිනුනේ අපිට. ඉතින් ඒ අනුව මේගොල්ලන් ගිහිල්ලා මේ අනුව වැඩේ කෙරෙනවද කියලා බලනතර මට ලොකු ශක්තියක් උනේ මහනුවර මහදිසාපතිතුමන් සහ අපේ කාර්යාලයේ මාණ්ඩලික සහ මේ ක්ෂේත්‍රයේ මේ වසමේ ඉන්න නිලධාරීන්. ඒගොල්ලන් කැප වෙලා කටයුතු කරේ නැත්නම් ඇත්තට මේ වැඩේ සාර්ථක කරගන්න බැහැ. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සහ යටිතල පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් සිදුවන අතර
ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික දැනුවත්භාවය හා මග පෙන්වීම මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා. සෑම විටම ශේෂ්ත්‍රයේදී ගොවි කණ්ඩායම් දැනුවත් කිරීම සිදු කර කෘෂි ඵලදායිතාවය ඉහළ නැංවීමට මග පෙන්වනු ලබන්නේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහත්මිය ගොවි කණ්ඩායම් හට තාක්ෂණික දැනුම ලබා දුන්නේ මේ ආකාරයෙන්. බිම්මල කියන්නේ ජීවියෙක්. අපි වගේම ජීවියෙක්. මේක දිලීර වලින් හැදිච්ච ජීවි ඒ කියන්නේ දිලීර ජාල වලින් හැදිච්ච නිෂ්පාදනය තමයි අපි මේ බිම්මල විදියට අපි ඒ කියන්නේ නිෂ්පාදනය කරලා යොදාගන්නේ. එතකොට මේ බිම්මලත් අපි වගේම යාට පෝෂණය ඕනේ, ජලය ඕනේ, වාතය ඕනේ, ඒ සියල්ලම ඕන එකක් තමයි මේ බිම්මල කියන්නේ. එතකොට බිම්මල වගා කරනකොට අපි දැන් සාමාන්‍ය අපි එළිය දැකලා තියෙනවා බිම්මල් හැදිලා තියෙනවා නේද? අපිට ඒකෙන් ආර්ථික ලාභයක් ගන්න බැරි නිසා අපි මොකද කරන්නේ? කෘතිම මාධ්‍යයක් තුල බිම්මල් බීජ යොදලා බිම්මල් වගා කරලා අස්සන් නෙලාගෙන වෙනද පොඩ දාන එක තමයි මෙහෙදි සිද්ධ කරන්නේ. එතකොට මේ තියෙන්නේ බිම්මල් පිපෙන්න ආරම්භ වෙච්ච අවස්ථාවක්. එතකොට බිම්මල දැන් මේ හැදිලා තියෙන අපි කෘතිම යොදා ගන්න ලද මාධ්‍යය තුල තමයි මේ අපි බිම්මල් බීජ යොදලා බිම්මල නිෂ්පාදනය කරගන්නේ. එතකොට මේ මාධ්‍යයට අපි හැම වෙලෙම පෝෂණ ඒ කියන්නේ ශක්ති ප්‍රභවයක් දාන්න ඕනේ. එතකොට මෙයාට ජීවත් වෙන්න පුළුවන් මාධ්‍යයක් තියෙන්න ඕනේ. දැන් මේක පොල් අපි ගන්න මේ ලීකුඩුනේ. මේ ලීකුඩු ගන්න මේක දිලිර ජලය හැදෙන්න ඕන මාධ්‍යයක් විදිහට තමයි මේක යොදාගන්නේ. එතකොට සමපෝෂ වගේ දේවල් යොදාගන්නේ. එහෙම නැත්නම් කඩල පිටි, මුං පිටි වගේ දේවල් යොදාගන්නේ. මෙයාට ඕන ශක්ති ප්‍රභවයක් වගේ මෙයාට ඕන ශක්තිය ලබා ගන්න තමයි ඒක යොදාගන්නේ. ඊට අමතරව අපි වතුර යොදනවා. ඒ විදිහ හැමදේම යොදලා තමයි අපි මේකට ඕන ඒ කියන්නේ වැඩෙන්න ඕන පෝෂක සියල්ලම යොදලා තමයි බීජ යොදලා නිෂ්පාදනය ලබා ගන්න ඕනේ. රජයේ නිලධාරීන් එකවන්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදවන විට වත්තේන වසම තුල ගොවි මහතුන්ගේ ජීවන තත්ත්වයේද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව අපට පෙනී ගියා. කාන්තාවන් ඉදිර නිවසට කොට වෙලා ඉන්න අවස්ථාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නව ව්‍යාපෘතියක් තියෙනවා කියලා අපේ ගමට හඳුන්වලා දුන්නා. එතකොට ඒ හරහා අපි මූලික අධිරේ 10 දිනක් එකතු වෙලා මේ බිම්මල් ව්‍යාපෘතිය පටන් ගන්න අපි කටයුතු කරා. ඒකෙදි ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරි මණ්ඩලය අපිට ගොඩක් උදව් කරලා ඒ කියන්නේ ආධාර ලබා දීලා මේ මූලික අධිරේ අපි 10 දිනක් වැඩ කටයුතු සාර්ථකව ආරම්භ කළා. දැන් අස්සනු නෙලීමේදී වුණත් අපි ඒක බෙදා හැරීම නියෝජිතයෙකු හරහා සිදු කරලා හැම දෙයක්ම කලමනාකරණය පිළිවෙලකට සිදු වුණ නිසා අපි අද සාර්ථක ලාභයක් ලබලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ආයතන අතර සම්බන්ධීකරණයද ඉතාමත් වැදගත්. ව්‍යවසාය සංවර්ධනය සඳහා කර ඇති මඟ පෙන්වීම ඒ අතර කැපී පෙනෙනවා. පත්තේන හරිත බිම්මල් ගම්මානය බිහි කරන්න ඉස්සලා මේ ව්‍යාපෘතිය ලිවීමේදී මා විසින් බිම්මල් වගාමල් නිෂ්පාදනය කිරීම ගෘහ තුල මේ නිෂ්පාදනය කිරීම සහ අලෙවිකරණය කියන සාධක තුනක් මත තමයි මේ ව්‍යාපෘතිය නිර්මාණය වෙන්නේ. සීලොම නිලධාරීන් එකතු වෙලා මේ ව්‍යාපෘති සඳහා පළමුව කර ව්‍යාපෘතියේ සිටින ව්‍යවසායක මහත්මයන් තෝරා ගැනීම ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ඊට පස්සේ සමුද නිලධාරී කියන නිලධාරීන් තුන්දෙනා එකතු වෙලා මේ ප්‍රතිලාභීන් සොයාගෙන මේ ප්‍රතිලාභීන්ගේ ආකල්පයෙන් වෙනසක් කිරීම සඳහා ව්‍යවසායක සංවර්ධන පුහුණු වැඩසටහන්, අලවිකරණ පුහුණු වැඩසටහන් සහ තාක්ෂණික පුහුණු වැඩසටහන් සැලසුම් කරා. මෙහිදී තාක්ෂණික මේ පුහුණු වැඩසටහන් සඳහා අපි විශේෂයෙන්ම කෘෂිකර්ම උපදේශක මහත්මිය යොදාගත්ත මේ අවස්ථාවට මේ එතුමිය විසින් විශාල දායකත්වයක් අපට ලබා දුන්නා. තාක්ෂණික වශයෙන් අපට මේක සාර්ථක කර ගැනීමට බිම්මල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ බිම්මල් පැකට් විශාල වශයෙන් නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා යන්ත්‍රානුසාරින් බිම්මල් පැකට් පිරවීමත් පැකට් ජීවාණුහරණය කිරීම බොයිලරු යොදා ගනිමින් සිදු කිරීමත් කළ යුතුයි. බිම්මල් මාධ්‍ය මේ ආකාරයට මළු වලට පුරවා ගැනීම සඳහා මහා පරිමාණයෙන් එහෙම නැත්නම් ව්‍යාපාරික මට්ටමින් සිදු කරන විට මේ වගේ යන්ත්‍රයක් අපිට භාවිතා කරන්න පුළුවන්. මේ යන්ත්‍රයට එකවර ලීකුඩු කිලෝ 20ක් ඊට අමතරව සහල් නිවුඩු කිලෝ 2ක් සහ පෝෂණ මාධ්‍යයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. කඩල පිටි, මුං පිටි වැනි පෝෂණ මාධ්‍යයක් මේකද ග්‍රෑම් 200ක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් වෙළඳ පොලේ ගන්න සම්පෝෂ වගේ දෙයක් වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ජිප්සම් සහ ජලය යොදලා මේක විනාඩි 3ක් පමණ අපි මිශ්‍ර කරගත්තට පසුව යන්ත්‍රානුසාරයෙන්ම පැකට් එක අපිට
හදාගන්න පුළුවන්. මේකට ජලය යොදනකොට අපිට සාමාන්‍යයෙන් අතට අරගෙන මේ ගලවල කඩන මේ අතර කැඩෙන වගේ අවස්ථාව තමයි දිවරදී මේ ජල යොදන අවස්ථාව වෙන්නේ. ඊට අමතරව මේ අපි පැකට් සාදා ගන්නකොට මේ පැකට් එකට ගේජ් 200 විනිවිද වේට් පේන පොලිතින් එක තමයි අපි භාවිත කරන්නේ. මේක අඟල් 14ක් උස සහ අඟල් 7ක් පල්ලට තමයි අපි පොලිතින් එක භාවිත කරන්නේ. මේ පොලිතින් එකට පුරවගත්තට පස්සේ අපි අපේ මාධ්‍ය මේක හොඳට සීල් වෙන්න විවාහ ගන්නවා. වහගෙන ඉවරලා ජීවාණුහරණය කිරීම සිදු කරනවා. මේ ජීවාණුහරණය සිදු කරනකොට අපේ සාමාන්‍ය බැරල් එක 55ක් වගේ ප්‍රමාණයක් දාන්න පුළුවන්. එම අවස්ථාවේදී ඉහලින් වාෂ්ප පිට වෙන අවස්ථාව සිට පය දෙකක් පමණ ජීවාණුහරණය කරලා සම්පූර්ණ නිවෙන්න තියලා තමයි අපි මේකට බීජය දීම සිදු කරන්නේ. බීජය දීමෙන් අනතුරුව මේක බීජ ඖෂධ කුටීරයක් තුළ දින 21ක් පමණ කාලයක් තැන්පත් කරලා තියෙනවා. මේ සඳහා බිම්මල් පැකට් කිරීමේ යන්ත්‍ර මෙන්ම සකස් කරන ලද බිම්මල් පැකට් ජීවාණුහරණය කිරීමේ උදුන්ද නිෂ්පාදන ගම්මානයේ ක්‍රියාත්මක කිරීමේදී මහත් පිටිවහලක් වී තිබෙනවා. පොට් ජීවාණුහරණය කරන්නේ ග්‍රීස් බැලල් එකක් තුල. නමුත් වාණිජ මට්ටමට යනකොට අපි ඊට වඩා ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපි දැන් මෙහිදී බොයිලර් එලුවක් තමයි භාවිත කරන්නේ ජීවාණුහරණය සඳහා. සාමාන්‍යයෙන් අපි ග්‍රීස් බැරල් එකක් තුල පොට් 55ක් 60ක් වගේ ප්‍රමාණයක් ජීවාණුහරණය කරත් මේ වගේ බොයිලර් එලුවක් තුල 270ක් 275ක් වගේ පොට් ප්‍රමාණයක් එකවර ජීවාණුහරණය කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ පීඩනය ගොඩක් හොඳට රඳා පවතින නිසා සෙල්සියස් අංශක 100 වගේ උෂ්ණත්වයකදී පැය දෙකක් ඒ කියන්නේ උඩින් හිමාලයන්ට පටන් අරන් පැය දෙකක් වගේ කාලයකදී සම්පූර්ණ ජීවාණුහරණය වෙලා අවසන් වෙනවා. මේක විවෘත කරලා අපේ පොට් ටික සිසිල් කරලා අපේ භාවිතයට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ග්‍රීස් බරලයක් තුළ තම්බන අවධියේදී සාමාන්‍යයෙන් අපේ ගොයි මහතෙක් දවසට පොට් 100ක් 150ක් 200ක් වගේ ප්‍රමාණයකට තමයි යන්නේ. නමුත් පිරවුම් යන්ත්‍රය සහ මේ වගේ උපකරණ භාවිත කරාම දවසට පොට් 1000ක් වගේ නිෂ්පාදනයක් අපේ ගොයි මහතුරුන්ගෙන් ලබා ගන්න පුළුවන්. රටට සෞභාග්‍ය උදා කරන මෙවන් නිෂ්පාදන ගම්මාන රටට සම්පතක්. එම සම්පත වෙනුවෙන් උද්‍යෝගයෙන් කැපවන වත්තහින ගම්මානයේ බිම්මල් ව්‍යවසායකයන් රටට ශක්තියක්. මම පොට් 1500 කින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ දැන් අපි පළවෙනි කණ්ඩායම විදිහට දැන් ඉවර වෙගෙන යනවා. ඊට පස්සේ මම දැන් පොට් 5000කට යනවා. ඒවත් හොයලා බලනවා. දෙවෙනි කොටසත් හොයලා බලනවා. සංජීව මොකද වාගේ වැඩේ ඉවරද? දැන් දෙවෙනි කොටස මොකද තත්ත්වය කියලා බලලා එහෙම කරලා සියලුම අපේ ඉන්න කණ්ඩායමට සියලුම හැම පැත්තකින්ම උපදෙස් දීලා බණින වෙලාවලුත් තියෙනවා අපිට. මේ මොකද ඔක තාම ඉවර කරන්නේ නැද්ද මේව කරලන් කියලා. එහෙම ඒ තිබ්බ කැපවීම නිසා තමයි අපිට අද මේ තත්ත්වෙ ඉන්නේ. නිවැරදි ව්‍යවසායක මම්පෙත් ඔස්සේ රටට සෞභාග්‍ය උදා කර දීමට ඔවුන් මෙහෙයවන රාජ්‍ය නිලධාරී මඩුල්ලටද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයමයි.